හොඳනෙත් මහත්ම අපි කතා බහ අද දවසේ ආරම්භ කරේම මැතිවරණයත් එක්ක ජනාධිපතිවරණයද මහමැතිවරණද කියන කාරණාවත් එක්ක අවසන් විනාඩි කිහිපයක් අපි රැඳී සිටින්නේ අද වැඩසටහනේ IMF ඉවර වෙනකන් ඡන්දයක් නැහැ වගේ කතාවක් අපිට අහන්න ලැබෙනවා සමාජය තුළ මම හිතන්නේ ඒක ඒක මම දන්නේ ප්‍රවෘත්තියක් විතරයි මොකද මේ මට හිතෙන්නේ මෙන්න මේව දෙයක් ඇයි මේ ඡන්දෙට මෙච්චර බය දැන් මේ අපේ රටේ දේශපාලන සංස්කෘතියෙම මේ ඡන්දවලට බය කාලයක් ආවනේ මෑත කාලේ පළාත් පාලන ඡන්දෙට හරි බයයි ඒක විවිධ හේතු නිසා කල් ගියා නේ දැන් ජනතාවේ දැන් ඒක අතෑරලා දැම්ම කමන්නේ මහ ඡන්දෙම බලාගමු කියලා ඊට පස්සේ සම්පකාර ඡන්දවලට බයයි හරි දැන් ඡන්දවලට බය මෙච්චර කාලයක් ආවේ නැහැ දැනුත් ආයේ ආයේ කියනෝ දැන් මන් දන්න තේරෙන්නේ නැහැ ඇත්තටම මොකද ජනාධිපති ධූරය තප්පරයක්වත් හිස් කරන්න බෑ ලංකාවේ 2024 නොවැම්බර් 17 වෙනකොට ජනාධිපති වෙලේ තෝරගන්න ඕනේ. ඒක IMF එක හරි ලෝක බැංකුවට හරි ඕන විදිහට කරන්න බෑ. ඔයාට මතකද ගාමිණී දිසානායක මහත්තයා නැති වෙච්ච වෙලාවේ ජනාධිපති වෙනකොට නාම යෝජනාවක් ඇඳවල තිබුණේ. එතකොට ඒ ඒක නිසා ඡන්දේ අඩාල කරන්න බැරි නමට ශ්‍රීමා දිසානායක මහත්මිය නම් කරා. ඒ කියන්නේ අපේක්ෂකෙක් මිය ගියයි කියලාවත් ඡන්දේ නතර වෙන්නේ නැහැ. තේරෙයි? ඒක ඒක පරමාධිපත්‍ය බලය අරාජික වීමක් එහෙම වුණොත් වෙන්නේ. ඒ කියන්නේ පළාත් පාලන ඡන්දයක් නැති වෙන්න පුළුවන් පළාත් පාලන ආයතනයේ පවතිනවා පළාත් පාලන කොමසාරිස්වරයෙක් ඉන්නවා. පළාත් සභාව මන්ත්‍රීවරු නැති වෙන්න පුළුවන් ආණ්ඩුකාරවරයාට තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුව ඇහැරියත් කථානායකවරයා ඉන්නවා යලි කැඳවන්න පුළුවන්. අපි එහෙම ගිහිලා තියෙනවා පාර්ලිමේන්තු හදිසි නීතිය ඡන්ද දෙන්නේ එහෙම. පාර්ලිමේන්තු ඡන්දෙට විසුරුවලා තියෙනවා කථානායක ඉන්නවා. හැබැයි ජනාධිපති නැති වුණොත් ජනාධිපතිවරයා නැති වුණොත් දවසක් ඉන්න පුළුවන්ද? සේනාදී නායකයා සාමයේ යුද්ධය ප්‍රකාශයට පත් කරන්න ඔක්කොම එයාට තියෙන්නේ. එහෙමනම් ව්‍යවස්ථාව වෙනස් කරන එක වෙනස් වෙනවා. ඉතින් ජනාධිපතිවරණේ නැති වෙන්නේ නැහැ. දැන් ඔය කියන කතාව සම්පූර්ණ අදාළ නැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලට හරි වෙන රටක සංවිධානයකට හරි අපේ රටේ ඡන්දේ තියෙනවද නැද්ද කියලා තීරණය ගන්න බෑනේ. හරි ඒක මම කියන එක බොරු ප්‍රවෘත්තියක්. ඇත්තටම මට කියන්න තියෙන්නේ ඒකයි. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල කියන්නේ වෙන ආයතනයක්. ඒක අපේ රටේ මොකද දේශපාලනේ තීරණය කරන ඒගොල්ලන්ට බෑ කොහොමවත්ම. එහෙම තීරණය කරනවා නම් ඒක බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ කවුද එහෙනම් කියන්න ඕන කවුද ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලෙන් එහෙම කියලා තියෙන්නේ? කවුද ඒක අහලා තියෙන්නේ ලංකාවේ? ආණ්ඩුව අහලා තියෙනවද? එහෙම ප්‍රවෘත්තියක් තියෙන්න ඕන. මම කියන්නේ ඒව හදන එකෙම තියෙන අර මේ ජනතාව දැන් මේ ඒක ඒකමතියක් හැදිලා තියෙනනේ මේ මතයක් හැදිලා තියෙනනේ. මේක වෙනස් කරන්න ඕන කියලා. ඒක ඒක ජනතාවට විතරද මාර වැඩේ වෙන්නේ? දැන් ඡන්දේ කල් යයිද? දැන් අපිට තුන්වක කියලා අහන මිනිසුම මොකක් හරිම ගේමක් ගහන්න බැරිද? ඡන්දේ නැති වෙන්න ඉඩක් ඇත්තම නැද්ද? දෙන්නේ. ඒ කියන්නේ හිතාදාගෙන ගේමක් ගහන්න බැරිද? බෑ මම කියන්නේ බෑ. එහෙම වුණොත් ඒක බරපතල සත්‍යයක්. ඒ කියන්නේ රටේ ජනතාව ඊළඟට තීරණ ගන්නව අනිවාර්යෙන්. ඔයා හිතනවා නොගිනිදි කියලා. රටේ ජනතාව දැන් හිතාදාගෙන ඉන්නේ උඹල ඕන මගුලක් කරපළා අන්තිම දවස් ටිකනේ කියලා. හරි? ඊට පස්සේ ජනතාව තීරණ ගන්නේ කොහොමද? මං කියන්නේ ඒකයි. ඒක හරි බරපතලයි. එහෙම මතයක් හරි මොහොතකටවත් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ කියලා අපි කියන්නේ. ඒ ඒක ඒක තමයි මම හිතනවා අනිවාර්යෙන් අපි මේ රටේ ජනතාවට කියනවා ඡන්දේ තියෙනවා ජනාධිපති වර්ණ තියෙනවා මහමැති වර්ණයක් කැඳවීමේ ඉඩකඩක් රනිල් වික්‍රමසිංහට තියෙනවා. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරත් ඒ යෝජනාව ක්‍රියාවට නගන්න ඕන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. මොකද අවසාන දෙකහමාරේ අවුරුදු දෙකහමාරේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරන්න පුළුවන්. හැබැයි මේ සම්මතයේ ක්‍රියාවට නගන්නේ කොහොමද කියන එක ගැන විස්තරයක් නැහැ ව්‍යවස්ථාවේ. හරිද? ඒකවල ඒ ඒ ඒක ඒකත් ජනාධිපති කියන එක තමයි ප්‍රකාශපත් කරනෝනේ ඡන්දය යානේ. ඔව්. ඒක නිසා ඉතින් ඒ විසුරුවා හැරින් ඉඩකඩ තියෙන මං කියන්නේ දේශපාලනික වශයෙන් විසුරවන්න ඉඩක් නැහැ රනිල් වික්‍රමසිංහට. නිල වශයෙන් අයිතියක් තියෙනවා. හරි? එහෙම තියෙන්නේ ජනාධිපති වර්ණ එහෙම නැහැ. ඒක යූලි 17න් පස්සේ කොමිෂමට බලේ පැවරුණා. මං දැක්ක කොමිෂම කියලා තියෙනවා මතයන කොමිෂම සැප්තැම්බර් මාසයේ ඔක්තෝබර් මාසයේ ඡන්දය තියෙන දවසේ යූලි මාසෙදි කියනවා කියලා. එහෙනම් ඒකෙන් දිගිඩියාවක් නැහැ. IMF එකට බෑ ඒක කරන්නේ.